කතානායකවරයා පාලොස්වෙනිදා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් නොමැති බව, අග්‍රාමාත්‍යවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් නොමැති තත්වයක් ඇතුළේ අග්‍රාමාත්‍යවරයාට ඔහු අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට මුදල් වියදම් කිරීමේ බලයක් නැහැ. ඒ නිසා අග්‍රාමාත්‍යවරයාගේ සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ මුදල් අත්හිටුවීම සඳහා වූ යෝජනාවක් අපි පාර්ලිමේන්තුවට ගෙනෙන්න සූදානම්. මොකද අගමැති කියලා පාර්ලිමේන්තුවේ තනතුරක් නැතුව ඒ සඳහා පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කරපු අයවැය ලේඛනයේ වැය ශීර්ෂය අත්හිටුවීම සඳහා යෝජනාව අපි අද කතානායකතුමාට බාර දී තිබෙනවා. කතානායකතුමා සහ පක්ෂ නායක රැසීමේ තීරණයක් ගන්න ලැබුවා එළබෙන 29 වෙනිදා එම යෝජනාව පාර්ලිමේන්තු විභාගයට ලක් කරන්න. ඒ නිසා පාර්ලිමේන්තුවට මේ කුමන්ත්‍රණය පරාජයපත් කිරීම සඳහා ලැබී තිබෙන සියලු බලතල සියලු හැකියාවන් අපි උපයෝග කරගන්න සූදානම්. පළමු එක තමයි අග්‍රාමාත්‍යවරයෙක් නැත්තම් ඔහුට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට වෙන්කොට තිබෙන මුදල් අත්හිටුවීම සඳහා අවශ්‍ය වෙන යෝජනාව ගෙනෙනවා. ඉතින් ඉදිරියටත් පාර්ලිමේන්තු බලව්‍යූහය ඇතුළේ අපි මේ කටයුතු කරන්න සූදානම්. ඒ වගේම 29 වෙනිදා අපි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නිතර මේ නමින් කියන්නේ කියලා කියනවනේ. එතුමා විවස්ථාව කඩලා කරන්න පුළුවන් ඔක්කොම ගිනි කිලි කරලා අපට ඊළඟ මේ නමින් අහන්නකු කිය. නමින් අහන්න කිව්වම දෙන්නෙත් නැත්තේ ඒගොල්ලෝ. හැබැයි අපි අනිවාර්යෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාටත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටත් කියනවා. ඕගොල්ලන්ගේ മന്ത്രി කණ්ඩායම හසුරුවා ගන්න 29 වෙනිදාට අපි සූදානම් මේ යෝජනාව නමින් නමට ඡන්ද විමසා සම්මත කරගන්න. එතද අපි අනිවාර්ය දන්නවා අද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පැත්තේ වාඩි වෙලා ඉන්න නැත්නම් පැත්තේ පුටුවෙන් කරලා තියෙන විශාල ප්‍රමාණය එදාට පාර්ලිමේන්තුවට සහභාගී නොවෙන බවත් අපි දන්නවා. ඒ නිසා මේ යෝජනාවට අපි විශේෂයෙන්ම බාධා කරන්න එපා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන්නේ එයාගේ අම්බරු රැළට දෙන්න නියෝගය, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායමට දෙන්න නියෝගය කිසිදු බාධාවක් කිරීමකින් තොරව එළබෙන 29 වෙනිදා නමින් නමට ඡන්දය අරගෙන මේ පාර්ලිමේන්තුවේ විධිමත් ලෙස සාකච්ඡාවට වාදේ. ඒගොල්ලන්ට බහුතරය තිබෙනවා නම් ඒගොල්ලන්ට ඒක පරාද කරන්න පුළුවන්. ඒගොල්ලන්ට බහුතරය නැත්නම් ඒගොල්ලෝ පරාජය පිළිගත යුතු තිබෙනවා. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී මනෝභාවයක්වත් අඩුම තරමේ නායක දෙපළ ඇති කරගනීවි කියලා අපි විශ්වාස කරනවා.